මගේ දෙමෝපියන්ගේ ඉඳලම ප්‍රජාවෙන් ආපු එක්සත් ජාතික පක්ෂයේ වැසිරලෙක වෙකිනේ. නමුත් මේ යන මේ රටේ යන වැඩපිළිවෙළ දිහා බලපුවා අපේ පක්ෂයේ සහ අනිත් පක්ෂවල දේශපාලනේ පායලාදී යන වැඩපිළිවෙළ ඒ නිසා නාගන්ත මහත්තයා මේ කරන ව්‍යාපාරි පත්තරවල කියෙව්වා එතුමා කරන්න යන ව්‍යාපාරි සරපණ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. ඒකේ එතුමාගේ මේ ප්‍රකාශන වලින් සහ එතුමා කරලා තියෙන සේවය දිහා බලපුවාම මට වැටහෙනවා එතුමාට මේක කරන්න පුළුවන්. ඒකට හේතුව මම දකින විදිහට දැන් මේ වෙනකොට දේශපාලනේ ඉහළ තලයේ ඉන්න හැමෝම එක දම්වලක් වගේ පුරුකෙන් පුරුක බැඳිච්ච කට්ටිය. ඒ කියන්නේ හැමෝම එක්කෙනෙක් උදව් කරගන්න මට ඒගොල්ලෝ. දැන් අපි ගත්තොත් එහෙම දැන් මායුවයි ගත්තොත් ඔයා කියනවා හරි. ඔයාවත් ඔයා මාව බලා ගන්න මං ආවොත් මං ඔයාව බලා ගන්න. දැන් එහෙම දෙයක් තමයි මේක වෙන්නේ. කියන්නේ මේ අන්තර් සම්බන්ධතා වලින් ඒගොල්ලන්ගේ සුඛ විහරණය සමස ගැනීමක් තමයි මෙතෙන්දි වෙන්නේ. කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් දැන් මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙන අයයි අනිල් වික්‍රමසිංහට ඡන්දෙ දෙන අය වෙන වෙනම ගත්තොත් ඒ දෙගොල්ලෝ තරහයි. ඒ දෙගොල්ලෝ ගහ ගන්නවා රණ්ඩු කරනවා. නමුත් මහින්ද රාජපක්ෂයි අනිල් වික්‍රමසිංහයි ගත්තොත් පාර්ලිමේන්තුවේදී විවාද කරනවා. වෙන වෙනම ඒගොල්ලන්ට ගිහිල්ලා මයික් ඇල්ලුවොත් එහෙම දෙන්නට දෙන්න බැන ගන්නවා. නමුත් දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පොඩි පුතාගේ මකුල් ගෙදරට රනිල් වික්‍රමසිංහ මහත්මයා එනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මොකක් හරි උත්සවයක් තිබුණොත් එතන මහින්ද රාජපක්ෂ මහත්මයා එනවා. ඒ වගේ තමයි ඉන්න අනිත් කට්ටිය. මම දැන් ඒ දෙන්නව අරගත්තේ අර මේ රටේ අර වැඩිපුරම හයිලයිට් වෙන දෙන්නේ කින්දා. දැන් තවත් දෙයක් ගත්තොත් එහෙම අපේ රටේ මේ ඉන්න නායකයන්ට දැන් මේ පාස්පීඩ ප්‍රහාරෙත් එක්ක අපිට තේරෙනවා මේ කිසිම කැක්කුමක් නැහැ අපි කියන්නේ. අඩුම ගානේ රඟපෑමක්වත් මේ කරන විදිහට ඒ කියන්නේ එහෙමවත් හැසිරෙන්නේ නැතුව මේ ඉතාව නිර්ලජ්ජිත විදිහට මේ මාධ්‍ය ඉස්සරහා ඇවිල්ලා hina වෙනවා. මේ ළඟදි දැක්කා ඊයේ පෙරේද නවින් දිසානායක මහත්මයා කියනවා මේ ඒගොල්ලන්ගේ පක්ෂය අර නිරෝෂන් කියලා මහත්මයෙක් කරපු ප්‍රකාශයට විරුද්ධව මේ කියන්නේ නිරෝෂන් කියන මන්ත්‍රීවරයා කියනවා මේ මම පාස්පීරිදා මේ සිද්ධ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් මටත් හොඳ අදහසක් නෙවෙයි තින් රිෂාත් බදුදීන් මන්ත්‍රීවරයා ගැන. ඒකින්ද මේ මම එතුමා අයින්නේ නැත්තම් ඉල්ලාසුනේ නැත්තම් එතුමාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා කියලා මේ විශ්වාස මන්ති. නමුත් දවින් දිසානායක මහත්තයට පහුව දාමයි කියලනකොට එයා කියනවා නෑ ඒක වැරදිලා කරපු ප්‍රකාශයක් කියලා ඉවරලා එයා මයිකේ අයින් වුණත් එක්කම මේ හරිම කැත විදියට hina වෙනවා. එතකොට මේ ආපහු ඊට පහුවදා කියන්නේ ඊයේ නිරෝෂන් මන්ත්‍රීවරයා කියනවා මට එහෙම කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ මම හොඳ සීයෙන් කතා කරේ මගේ ප්‍රකාශය ඒ විදිහමයි කියලා. එතකොට අපිට තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් ජනාධිපතිවරයාගේ පුතාගේ මකුල්ගේ තියෙනවා මේ කලබලස්සේ ඒක නැකතක් නිසා මේ කියන්නේ මේ රටේම මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරලා එතන ඒගොල්ලෝ සතුට වෙනවා. මගුලක් කියන්නේ ඒක මගුලක් අව මගුලක් නෙවෙයි මගුල කියන වචනේම මේ සතුට කියන දේ තියෙනවා. කියන්නේ ඒගොල්ලෝ අපි මේ දුක් වෙන අතරේ සතුට වෙනවා. ඉතින් අපිත් කාලෙන් කාලට මේ එන මිනිස්සුත් එක්ක මේ ගොල්ලන්ට ඡන්දෙ දීදී අපිත් පස්සෙන් ආවා. නමුත් අපි හරි ක්‍රමයක් බලාගෙන තමයි පස්සෙන් ආවේ. නමුත් අපිට තේරෙනවා දැන් මේ ආපු ක්‍රමයකින්වත් අපිට ගැලවීමක් නැහැ අපිට හොඳක් වෙන්නේ නැහැ කියලා. ඒක නිසා මම හිතනවා මේ වෙලාවේ නාගානන්ද මහත්මයා පිටිපස්සෙන් හිටගන්න එක නෑ අතර පිටිපස්සෙන් නෙවෙයි නාගානන්ද මහත්මයාත් එක්ක එක ඉරේ හිටගන්න එක වඩාත් සුදුසුයි කියලා රට ගැන හිතනවා නම් කලින් ජනතා විමුක්ති පෙරමුණ අපේ ප්‍රශ්න ගැන කතා කරපු තරම් ඒගොල්ලෝ දැන් අපේ ප්‍රශ්න ගැන කතා කරනවායි කියලා සාමාන්‍ය ජන සමාජයේ ජීවත් වෙන අපිට හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ තියෙන හොඳම ඔප්ෂන් එක විදිහට මම දකින්නේ නාගානන්ද පුඩිතුමා මහත්මයා. ඉතින් ඒක නිසා මම නාගානන්ද පුඩිතුමා මහත්මයා එක්ක එක පිළිට හිට ගන්නවා මේ ක්‍රියාවලිය. ඒක බොහොම හොඳ දෙයක්. සමහරු කියනවා තුනෙන් දෙකක් නැතුව මේක කරන්න බැහැ කියලා. ඒක ඇත්තටම බොරුවක් සමාජගත කිරීමක්. මෙතෙන්දී නාගානන්ද මහත්මයා ප්‍රසිද්ධියම කියා සිටිනවා මේ ව්‍යවස්ථාව මිනිස්සුන්ට පෙන්නලා තමයි එතුමා ඡන්දෙට එන්නේ කියලා. එතකොට මේ ව්‍යවස්ථාව පෙන්නලා මේ ව්‍යවස්ථාවට කැමති නම් ඡන්දෙ දෙන්න කියලා කිව්වම ඒකට කැමැත්තෙන් මිනිස්සු 151ක් ඡන්දෙ දුන්නොත් එතනින්ම ඔප්පු වෙනවා මිනිස්සු ඒකට කැමති කියලා. එතකොට ආපහු මෙතන පාර්ලිමේන්තුවක තුනෙන් දෙකක් විවසීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට හොඳ දෙයක් හම්බෙච්ච වෙලාවේ අපිට ආපහු හොරාගෑම් වගේ පේන හඬ උන්නේ.